හිතවත් සෞර්ධේනි කාර්ය බහුල මිනිසුන් සඳහා මුදල් වංචා අකරන්න නෙවෙයි නැවත මේ කරන අයගෙන් ඔබ ගැලවීම සඳහා අද තුන්වෙනි කොටස මම අද කතා කරගෙන යන්නේ ෆොන්සි ස්කෑම් එහෙම නැත්නම් ෆොන්සි වංචාව කියන ඉතාම සුලබ ලංකාවේ මා වේගේ මේ මොහොතේ පැතිරලා තියෙන ආ මිනිස්සු මා විශාල ප්‍රමාණයක් මේ කූට විදියට මේ හසු වෙච්ච ජාවාරමක් ගැන මුදල් ජාවාරමක් වංචාවක් ගැන ෆොන්සි ස්කීම් ගැන කතා කරන්නේ විශේෂයෙන්ම කාර්ය බහුල පුද්ගලයන් සඳහා මුදල් වංචා මේවා ගැන ඉතාම සරල විදියට කතා කරන වීඩියෝ මාලාවක් මම අරගෙන ඉන්නවා සෑම දින කීපයකට වරක් එක දිගට පෙළක් විදියට ඉතින් ඒකේ තුන්වෙනි වීඩියෝ එකට ඊට කලින් අපි කතා කරා අත්තිකාරම් මුදල් වංචාව කියන සුලභ ක්‍රමයක් ඊට පස්සේ අපි කියන ෆිෂින් වංචාව කියන දෙවෙනි ක්‍රමයක් ගැන කතා කරා අද තුන්වෙනි කොටස ඊට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පිරමිඩ් ස්කෑම් එක ඒ වගේම අවසානයේදී ට්‍රේඩින් ස්කෑම් එක ඉතින් අද තුන්වෙනි කොටස ඉතින් මගේ නම රුචිර විජේසේන මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතය විද්‍යාව දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරියම අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න අද මේ මිනිස්සු කපටි මිනිස්සුන්ගෙන් රැවටීම සඳහා රැවටීමෙන් වැළකීම සඳහා ඉතින් මම ඒ වගේම ඉල්ලා සිටිනවා මේකට සමාන වූ ස්කෑම්ස් වලට ඔබ දැනුවත් නම් මොනවද වෙච්ච ආකාර කියලා මම අද උදාහරණයක් නෙදෙන්නේ මේකට සමාන විවිධ ආකාර දෙනවා ඒක ඔබ පල්ලෙහැල් ලියන්න බොහෝ දෙනෙක් මේක වීඩියෝ එක දහස් ගණනක් බලනවා ඒ අයගේ දැනුවත්භාවය සඳහා ඉතින් අතිශය වැදගත් මම හිතනවා ඔබ මේ වීඩියෝ එක රසවිඳීවි ඔන්න සෞර්ධේනේ තුන්වෙනි ස්කෑම් එක දැනගන්න ලංකාවේ මේක නිකන් වසංග දෙයක් වගේ ගිහිල්ලා තියෙනවා මේ අද වෙනකොට මට මේක ගැන කතා කරපු මගේ සිසුන් මගේ යාළුවෝ මෙච්චරයි කියන්න බෑ මං හිතන්නේ 50කට 60කට අධික මට විතරක් කියලා දෙනවා මේක ගැන කොච්චර යම මේක නිර්ලජ්ජිතව මේ පොන්සි ස්කීම් එකක් මේ ලංකාවේ සමාජයේ එලිපිට ක්‍රියාත්මක වෙනවා එලිපිට විතරක් නෙමෙයි මේවා සමහර මේ ඉවෙන්ට්ස් වලට සමහර ඒවා ස්පොන්සර් කරන තත්ත්වයක් දක්වා මේවා ගිහිල්ලා මොකක්ද කියන්නේ මේක තත්ත්වය. ඉතින් අපි මේක දැන් පොන්සි ස්කීම් එකක් තේරුම් ගන්න උත්සාහ කරමු. ඔන්න නැවතත් අපේ කතාවට එමු. කතානායකයා පැත්තට කමල් ඉන්නවා. අයින්සක කමල්. ඔන්න කමල්ව හොයාගෙන එනවා එයාගේ යාළුවෝ. හොයාගෙන එන්නේ මේ පාර. ඇවිල්ලා කියනවා කමල් මේ හොඳ වැඩක් තියෙනවා කරන්න. මගේ යාළුවෝ කීප දෙනෙකුත් කරනවා. මමත් දැන් පටන් ගත්ත වැඩේ මම ඔයාටත් කියන්න ආවේ මේක උද්දම ඔපචුනිටි එකක්. අපි පටන් ගන්න ඕනේ මෙන්න මේකයි වැඩේ. ඔයා අහලා තියෙනවා ට්‍රේඩින් කියලා එකක්. ඒ කියන්නේ මේ වෙළඳන් ට්‍රේඩින් කරලා එකක් තියෙනවා. ඉතින් කමල් පොඩ ඔළුව වන්න. ඔව් ඉතින් ඔය විවිධ කොටස් වෙළඳ පොලේ මේ අපිට ගනුදෙනු කරන්න පුළුවන්. ඊට පස්සේ විදේශ විනිමය අනුපාත කරද්ද ඔය වගේ පොඩි අදහසක් කමල්ට තියෙනවා. කමල් මාර වැඩක් තියෙනවා. දැන් මේ අලුත් තාක්ෂණයත් එක්ක කරලා තියෙන්නේ. ඉස්සර අපින ට්‍රේඩ් කරන්න ඕනේ. අපිනේ මේ මුදල් අපි මේ විවිධ ගනුදෙනු කරන්න ඕනේ. දැන් එහෙම නෙවෙයි. දැන් මේ AI කියලා එකක් කියනවා. AI කෘත්‍රිම බුද්ධිය භාවිත කරලා අපිට පුළුවන් ආයතනයක් තියෙනවා ඒ ට්‍රේඩ් එක ඔබ වෙනුවෙන් කරන. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. ඒ ආයතන ඉන්නවා එක්ස්පර්ට් ට්‍රේඩර්ස්ලා. ඒගොල්ලෝ කරන ඔබට තියෙන මෙච්චරයි. ඔබට මේ ට්‍රේඩ් කරන්න මුකුත් කරන්න ඕනේ නැහැ. ඔබ සල්ලි ප්‍රමාණයක් දාන්න මේ ආයතනයට ලක්ෂයක් දෙකක් දාන්න. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඔබ වෙනුවෙන් ට්‍රේඩ් කරලා ඒ මුදල ඔබට පොඩ පොඩ ප්‍රොෆිට් එක ප්‍රොෆිට්නේ. ප්‍රොෆිට් එක ඉමින් ඔබට දෙනවා. ඉතින් මේක පොඩි කාලයක් ඇත ඔයා ලක්ෂ දෙකක් දැම්මනම් මාස දෙකක් ඇතුළත ඔයාගේ ලක්ෂ දෙක ඔයාට හොයා ගන්න පුළුවන් මම දන්න ගොඩක් අය ඉන්නවා එහෙම හොයපු මේ තියෙන නම්බර්ස් ටික ඔයාට ඕනනම් කෝල් කරලා බලන්න කියලා ඉතින් කමල් මොකද කරන්නේ කමලුත් බැලුවා මොකද්ද මේ වැඩේ ඌ ඇත්තමයි දැන් මේ AI තාක්ෂණය හරි පුදුම දෙයක් කියලා එයත් අහලා තියෙනවා ඉතින් AI වලින් මෙහෙම ට්‍රේඩ් කරලා අපි මිනිස්සු මොකටද ට්‍රේඩ් කරන්නේ AI වලින් ට්‍රේඩ් කරන්න බැරි කියලා කමල්ටත් පොඩ්ඩක් සෙන්ස් එකක් එනවා ඉතින් කමල් කෝල් කරලා බලුවාම කියනවා ඔව්වෝ අනේ ඇත්ත තමයි මේ බාණ්ඩ දැන් එයා කෝල් කරලා බලනවා අර කියන නම්බර්ස් වලට ඔව් මම ලක්ෂයක් දැම්මා මම ලක්ෂ 3ක් කෙව්වනේ මාස දෙකක් ඇතුළත හොඳම ට්‍රේඩ් එකක් මේක තව කෙනෙක් කියන ලක්ෂ 2ක් දැම්මා 5ක් කෙව්වා මම මාස 3ක් විතර ගියා හැබැයි මම හෙව්වා තව කෙනෙක් කියන 50000ක් විතර දැම්මා මේ වෙනකොට මාස 2ක් ඇතුළත මම 48000ක් වෙලා තිනා මේ යන විදිහට දවල් ඊළඟ සතියේ ඉඳලා මම ප්‍රොෆිටබල් තව කෙනෙක් කියනවා මම ලක්ෂ 10ක්ම දැම්මා දැන් ලක්ෂ 7ක් විතර හොයලා තිනවා තව ටික කාලෙකින් මට ෂුවර් මේක හොයයි කියලා දැන් කමල්ගේ විශ්වාසය හොඳට වැඩි වෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවානේ. මේ අපි මේක වෙබ්සයිට් එකකින් තමයි මේ වැඩේ මේ ආයතනයේ වෙන්නේ. ඔබ රුපියල් වලින් සල්ලි දුන්නාම මේගොල්ලෝ ඩොලර් වලට හරවලා තමයි ඒගොල්ලන්ගේ account එකේ තියාගන්නේ. ඒකත් හොඳයි.
මොකද රුපියලේ අගේ අඩු වැඩි වෙනවා. ඉතින් ඩොලර් වලින් සල්ලි තියා ගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? හැබැයි ඔබට අතට ඩොලර් දෙන්නේ නැහැ කවුරු. ඔබ මුදල් දුන්නා, ඔබ මොකක් හරි වෙබ්සයිට් එකක වෙන්නන ඔබට මෙච්චර ඩොලර් ගාණක් තියෙනවා කියලා. එපමණයි. ඉතින් කමල් කල්පනා කරනවා මේක හොඳ වැඩක්, මේක පොඩ්ඩ ට්‍රයි අවුට් කරලා බලන්න ඕනේ කියලා. ඔන්න අර ආයතනයට බැඳෙන්න උත්සාහ කරනවා. ওই ආයතනේ හැබැයි මෙහෙමයි, ඔය ආයතනේ පිට රටක තමයි තියෙන ආයතනයක්. හරි, පිට රටක තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. කැනඩා වෙන්න පුළුවන්, ඇමරිකා වෙන්න පුළුවන්, එංගලන්තේ ওই වගේ ඕ රටක තියෙන. ලංකාවේ ඉන්න ඒජන්ට්ස්ලා මේකට නියෝජිතය තමයි. ඉතින් ඔබට වෙන්නේ නියෝජිතයේ කරා මේ බ්‍රෝක කෙනෙක් කරා තමයි ඔබට අර ආයතනේ සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ බ්‍රෝක කෙනෙක් දැන් එයාගේ යාළුවා කමල්ගේ යාළුවා කියනවනේ මෙයා එයා මෙහෙමගේ එයාගේ එයා බ්‍රෝකටම කතා කරනවා. ඉතින් බ්‍රෝකත් බොහොමයි අරිම හිතවත් අරිම මේ සුවදශීලී කතා කරලා කියනවා මේකයි වැඩේ, ඔයා මේ සල්ලි දාන්න ඔයාට මෙහෙම ප්‍රොෆිට් එක හම්බ වෙනවා. හැබැයි සෙන්සුරාදී ප්‍රොෆිට් එන්නේ නැහැ. ඊළඟ සතිය දවස්වලට ඔයාට ප්‍රොෆිට් එක එනවා. ඔන්න ඕක තමයි තියෙන්නේ. පුච්ච එච්චරයි තියෙන්නේ. සල්ලි දැම්මම සල්ලි නැවත එනවා. ඉතින් පොඩි කාලෙකින් ඔයාට රිටර්න් එක එනවා. ඊට පස්සේ ඔයා ප්‍රොෆිටබල් කියලා ඉතින් කවලොත් හොඳ කැමති වෙලා දානවා සල්ලි. ඒ වගේම අර කිව්ව වගේම හැබැයි කමල් සල්ලි දාලා දවස් දෙකක් තුනක් යනකොට රුපියල් 2000ක් 3000ක් එයාගේ account එකට ඉබේ වැටෙනවා. ඉතින් කමල්ටත් මාර සතුටු. නිකන් බලන්න ආයෝජන, මෙහෙම ආයෝජන තියනවාද? අර බැංකුවේ රුපියල් ලක්ෂ දෙකක් දැම්මොත් දවසකට රුපියල් 2000 3000ක් එනවද? නැහැනේ. හොඳම ආයෝජනයක් කියලා කමල් බොහොම සතුටින් ඉන්නවා. හැබැයි කමල්ට වැරදුණු තැන මොකක්ද දන්නවද? මේ වගේම කමල් වගේම තව දහස් ගණනක් දෙනා මේ ස්කීම් එකට, මේ කම්පැනියට අර නියෝජිතයෝ හරහා ආයෝජනය කරන හැම මේ නියෝජිතයෝ ගැනත් කියන්න ඕනේ. මේ නියෝජිතයෝ හරිම ඒගොල්ලෝ හිතන දෙයක් තමයි මේ ෆයින එක ඔයගොල්ලෝ උගලන්ට මේක පොඩි මේක ඔයගොල්ලන්ගේ බ්‍රේන් වොෂ් කරන්නම කියනවා. මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එහෙම කතා. මේ ලෝකේ දැන් ඉස්සර වගේ මහන්සි වෙන්න ඕනේ නැහැ සල්ලි හොයන්න. දැන් ලේසි ක්‍රම තියෙනවා මේ AI තාක්ෂණය වගේ. මහන්සි වෙන්න ඕනේ නැහැ, පොඩි මුදලක් දාලා සල්ලි හොයන්න. මේ බලන්න එයා පෙන්නනවා මගේ කාර් එක බලන්න මේ බලන්න මගේ මම මෙහෙම ඉන්නේ. ඒගොල්ලෝ සමහරලාට ඒගොල්ලෝ Facebook එයා කියන්නේ නැති වෙන්න පුළුවන්. එයාගේ Facebook profile එකේ එයා පෙන්නනවා මගේ කාර් එක යා බැහැලා යන යාගේ යාළුවෙක් එක්ක අල්ල හොඳ හොටෙල් වලට ගිහිල්ලා ගත්තු පින්තූරේ සියල්ල දැන් කමල් බලනවා. කාර්ය කියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් කමල්ටත් හිතනවා හරි හරි හොඳ වැඩක් මේක කියලා. කියන හැබැයි කමල්ට නොතේරී මොකද දන්නවද වෙන්නේ? අර ඒජන්ට්ස්ලා හරහා දහස් ගණනක් දෙනා මොකද කරන්නේ? අර කමල් වගේම ලක්ෂය දෙක, ලක්ෂ 10, සමහර අය ලක්ෂ 20, 30 අර ස්කීම් එකට දාලා අර ඒජන්ට් සහ ඒජන්ට්ල සමාල්ලාට මේකට සම්බන්ධයි. එමෙ නැත්නම් අර මුල් කම්පැනිය මොකද දන්නවද කරන්නේ? අර එන සල්ලි දිනා නේද? එන සල්ලි වලින් පොඩ පොඩ අර එකතු වෙන. ඒගොල්ලන්ට හිතන්නකෝ කෝටි ගාණක් එකතු වෙනවානේ එක මොහොතේ. කෝටි ගාණෙන් අර රුපියල් 10,000, 2,000, 3,000 ආයේගේ මේ මුදල් account වලට පොඩ 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 දාන අපි කියන Ponzi ස්කීම් එකක් කියලා. එන මුදලින් තමයි මුදලක් අපි ගන්න මුදලින් ඒ අයට මේක යම් කිසි දෙයක් අලුතෙන් දෙයක් කවුරු ට්‍රේඩ් කරන්නේ හරි පොටෆෝලියෝ වලට ඇප් මේව කරන්න මුකුත් කතාවක් නැහැ. දෙන සල්ලි පොඩ පොඩ දෙනවා. ඒගොල්ලන්ට අවශ්‍යතාවය තියෙන්නේ මේ ස්කීම් එක පුළුවන් තරම් කාලයක් ඇදගෙන යන්න. අර විදිහට සල්ලි ගෙවගෙව වැඩිපුර මිනිස්සු ගාණක් එකතු වෙලා ඒගොල්ලන්ට සල්ලි දෙන එක Ponzi ස්කීම්. අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි අවුරුදුනේ. මං මිනිස්සු නැවත 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 මේකට අවු වෙනවා. ඉතින් මොකද වෙන්නේ? මාස 6-7ක් මේ විදිහට පුංචි සල්ලි ගාණක් එනවා. සමහර අයට දාපු මුදලට වඩා එන්න පුළුවන්. සමහර අය බ්‍රේක් ඊවන් වෙනවා. නමුත් මේක වේගෙන් වර්ධනය වෙන හින්දා ගොඩාක් අර අන්තිමට සල්ලි දාන අයට ඒගොල්ලන්ගේ සම්පූර්ණ මුදල කව කරගන්න හම් වෙන්නේ නැහැ. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? එකපාර පණිවිඩයක් එනවා. මේ පොඩි රාවයක් යනවා. මෙන්න සල්ලි ගන්න බෑ දැන් account එකට දැම්මට. මේ කොහෙවත් තියෙන පිටරට තියෙන company යන්නේ ගන්න බෑ. හරි අර agentලා දැන් phone එක answer කරන්නේ නැහැ. සමහර අයගේ phone එක නවත්තලා ගිහිල්ලා. හොයා ගන්නත් බෑ සමහර මිනිස්සු. මොකද වෙන්නේ? සල්ලි ගන්න බෑ කියලා රාවයක් ගන්නවා. හැමෝම සල්ලි ගන්න යනවා. ගන්න බෑ. සේරම block වෙනවා. Ponzi scheme එකක් අන්න ඔහොම දැනගන්න. මුදල් දුන්නු සල්ලි අන්තිමට මොකද ගිහිල්ලා තියෙන්නේ? අර ඒජන්ට්ස්ලා ටිකටයි,
අර මුල් අර කොහෙවත් ඒකත් අන්තිමට බැලෙන්නම් කාගේ හරි ලාංකිකයෙක්ගේ හරි කවුරු හරි ලෝකල් කෙනෙක්ගේ තමයි අර කම්පැනියත් අර ලොකු කතාවක් කියලා හදන සෞර්දේන්නේ පොන්සි ස්කීම් එක දැනගන්න මේක විවිධ ආකාරවලට වෙන්න පුළුවන් ඔය ට්‍රේඩින් වලට ගොඩාක් මේක කියනවා හරි මොකද ට්‍රේඩින් වලට කියන්නේ මේ ඔය අපිට කියන්න බලන ක්‍රිප්ටෝ කරන්සි මේ මිනිස්සු දන්නේ නැහනේ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් වලින් මාකට් එක බ්‍රේක් කරලා අපිට ප්‍රොෆිට් හොයන්න පුළුවන් කියලා කියනවා ඊට පස්සේ කියනවා රියල් ස්ටේට් වල ඒ කියන්නේ දේපළ වල මේ සුවිශේෂ ඊට පස්සේ අපි කියනවා මේ ෆොරින් එක්ස්චේන්ජ් ඊට පස්සේ ඇන්ටික් බඩු ආට් ඊට පස්සේ මේ ඔය අපි කියනවා මේ මේ හොඳම අලුත් ටෙක් ස්ටාර්ට්අප් ඔය වගේ කතන්දර කියලා හොඳ ලාභ සහිත දේවල් කියලා පෙන්නලා මිනිස්සුන් අන්තිමට මොකද කරන්නේ අර විදියට ස්කෑම් එකකට ලං කරන අපි කියනවා පොන්සි ස්කෑම් එකක් කියලා සෞර්දේනි තාම සුලබයි ලංකාවේ මේ වෙනකොට කීපයක්ම මේ හරහා යනවා මන්ද ඇයි දන්නේ මේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඉතින් ලොකු ප්‍රශ්නයක් මිනිස්සු අවසානයේ අහු වෙලා ඒගොල්ලන්ගේ මුදල් නැති කරගන්නවා පොන්සි ස්කීම් එකක් එහෙනම් මෙන්න මේ විදිහට දැනගන්න ඔබට කවුරු හරි මුදල් ඔබෙන් ඉල්ලලා හරි ඒකෙන් යම්කිසි පොඩි පොඩි ආයතනයක් ඔබට හිතාගන්න බැරි තරම් රිටර්න් එකක් දෙනවා නම් සහ ඒ ආයතන ගැන විසිබිලිටි එකක් සහ ඒ ආයතනවල නියාමනයක් ගැනත් හොඳ පැහැදිලි අදහසක් නැත්නම් ඒ වගේම මිනිස්සු නිකන් ලොකු මොටිවේෂන් එකකින් ඔබ උත්සාහ කරනවා නම් ඒ සඳහා පොළඹවන්න ටිකක් පරිස්සම් වෙන්න මොකද ටික කාලෙකින් අර කඩේ වහලා ගිහිල්ලා AI වලින් ඊළඟ දවසේ කියන්න පුළුවන් ඔන්න අපි ට්‍රේඩින් අලුත් ක්‍රමයක් හොයාගත්තා ක්වොන්ටම් කම්පියුටරේ භාවිතා කරලා කියලා ඔය වගේම කම්පැනිය තව ආයෙ ඇවිල්ලා ආයෙ මිනිස්සු අල්ලගන්න උත්සාහ කරන්න පුළුවන් පොන්සි ස්කීම් මේකට අපි කියන්නේ ඒ දේ තුන්වෙනි ස්කෑම් එකක් දරගන්න. එහෙනම් සෞර්ධනේ ඔන්න ඕක තමයි පොන්සි ස්කෑම් එකක් කියලා. කියන්නේ මේකේ විවිධ මුහුණුවර තියෙනවා. ඉතින් උදාහරණයක් වෙන්නේ. ඉතින් මේක ගැන ඔබ මේ වගේ ස්කෑම්ස් ගැන ඔබ දැනුවත්ද? මේ වගේ සුප්‍රසිද්ධ නම් මොනවද? දැනට මේ ක්‍රියාත්මක වෙයිද? පල්ලෙහායින් කමෙන්ට් කරන්න ගොඩක් අයට දැනගන්න පුළුවන් වෙන නිසා. ඉතින් මේක තුන්වෙනි වීඩියෝ එක මම කිව්වා තව වීඩියෝ දෙකක් අපි අරගෙන එනවා ඉස්සරහට. මේ මුදල් වංචා ගැන කතා කරන ඉතින් මම හිතනවා ඔබ මේක රස විඳින්න ඇති කියලා නැවතත් මේ වගේම වීඩියෝ එකකින් අපි හමු වෙමු එතකන් ඔබට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණා